ලෝකේ සාර්ථක මිනිසු දෙස බැලුවම පේන දෙය තමයි ඔවුන් කුඩා කාලයේම යම්කිසි සිද්ධියකින් ජීවිතයට ප්‍රබල අරමුණක් ගොඩනගාගෙන තිබෙනවා. ඒක ඔවුන් හිතලා සැලසුම් සහගතව කරපු එකක් වෙන්නත් පුළුවන්, සිදු අහඹු සිද්ධියකින් සිදුච්ච දෙයක් වෙන්නත් පුළුවන්. ඒතර ඒක නියතයක්. ලෝකේ ඕනම සාර්ථක පුජ්‍යලයකට අරමුණක් ගොඩනැගිලා තියෙනවා. අපි ඔක සම්බුදු චරිතයට උනන් ගමුකෝ. අර අපි අහලා තියෙන සංසාර කතාවට අනුව ගත්තම අම්මව කරමත තියාගෙන සාගරය තරණය කළ වෙරළට ආවට පස්සේදී අම්මා කියන පුතේ උඹ බුදු වෙයන්. ඒතර තමයි මේ තරුණයාට හිතෙන්නේ බුදු වෙන්න ඕන අරමුණක් නෙන්නේ. අරමුණක් එන්නේ. අහස පියාසර කරන කුරුල්ලන් දොටුවම රයිට් සහෝදරයන්ට හිතෙනවා කුරුල්ලන්ට පියාසර කරන්න පුළුවන් නම් අපිට පියාසර අපිට බැරි. අරමුණක් නෙන්නේ ප්‍රතිවල ගුවන්ඥානය. එතකොට මේක තමයි එක හේතුවක්. අනිත් හේතුව තමයි මගේ රටේ දරුවෝ දෙස තරුණ පෙරස දෙස බැලුවොත් පේන දේ තමයි හුඟක් තරුණ තරුණියන්ට ජීවිතේට නිශ්චිත පැහැදිලි අරමුණක් නැහැ. ඒ අරමුණක් නැතිකම නිසා ඔවුන්ගේ ජීවිතේ සැලකිය යුතු කාලයක් ඔවුන් අපතේ හරිනවා. ඵල ප්‍රයෝජනවත් දෙයකට තමුගේ ශක්තිය යොමු කරන්නේ නැතුව.